අයිබෝම් කියලා හැම දෙනෙම පිළිගන්නවා. එතකොට ඔගොල්ලෝ දකින්න ඇති ජනාධිපතිතුමා සමහර දෙපාර්තමේන්තු වලට ඔගොල්ලෝ යනවා දැක්ක රාජ්‍ය ආයතන වලට. ඒ ගැන ඇත්තටම ඔගොල්ලන්ගේ වශයෙන් කොහොමද අදහස් කියලා දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම ඊයේ අපි දැක්කා RMB එකට යනවා. ඒක ඇත්තටම මාරම වැටෙන දෙයක්. මොකද අන්තිම අකාර්යක්ෂම පග තෝතැන්න තමයි ඔය RMB කියන්නේ. ඊට පස්සේ ගත්තොත් සමහරට මම දැක්කා සමහර තැන්වල ගහලා තිනවා රුපියල් 4000ට විතර අනිවාර්යෙන් පගාව දෙන්න ඕනලු ටක් ගල කරගන්න. නැත්තම් උදේ ඉඳන් හන්දෑ වෙනකල් දෙන්න ඕන. ඊට අමතරව මේ RMB අමතරව දැන් පුද්ගලයන් ලියාපදිංචි සිකිරීමේ ආයතනය, ආගමන විගමන ආයතනය, ශ්‍රී ලංකා රේගුව ඔගොල්ලන්ගේ ඕගොල්ලෝ ගිහිල්ලා ඇති ඕන තරම් මේ වලට වෙච්ච දේවල් යටින් කමෙන්ට් කරන්න. මොනවද වෙච්ච අකාර්යක්ෂම දේවල්? මොකද දැන් සෝෂල් මීඩියා ඒ වගේ ෆේස්බුක් පේජ් වලට නැත්නම් යූටියුබ් වීඩියෝස් ඔය වගේ දේවල් දැන් ඉන්න ජනාධිපතිතුමාගේ පේජ් එකට වගේ දාපුවම පොඩ්ඩක් ඒවදින් සලකා බලනවා. ඉස්සර වගේ නෙමෙයි, සිරිසේන වගේ නෙමෙයි, සිරිසේන පත්තරෙන් වගේ දැක්කට දැන් මෙහෙ ඇත්තරම හොඳ මේකක් යනවා. අඩුම ගන්න මෙහෙම බලන්න යන එකත් ඇත්තරම හොඳයි. ආයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඌව තරම් අන්තිම අකාර්යක්ෂමතා තවත් නැහැ. ඇඟේ ගෑවෙන්න 200ක් විතර ඉන්නවා. ඒවම වැඩ කරගන්න ගියාපම සත පහක දෙයක් කරගන්න බෑ. හරිද? ආයි මම මේ ළඟදී මටම වෙච්ච දෙයක් තමයි යම් කිසි දෙයකට බලපත්‍රයක් ගන්න ගියාපම කෝල් කරලා ඇහුවා මේක ගන්න පුළුවන්ද කියලා. ඒතර ගත්තොත් කිව්වා ගන්න පුළුවන්. නමුත් කාලයක් යනවා. අපේ ඒජන්ට්ලා ඉන්නවා, දන්න කට්ටිය ඉන්නවා, ඒගොල්ලන්ට කතා කරොත් නම් පුළුවන් කියලා. දැන් මේ රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරී කියන්නේ ඊට පස්සේ කමන්නෑ නේ කියලා මම නම්බර් එක අරගෙන කෝල් කරපුවාම රුපියල් ලංකාවේ සල්ලි වල රුපියල් ගත්ත 50,000කට වඩා ගාණක් අය කරනවා. මම දන්නේ නැහැ අතර රාජ්‍ය ආයතනයේ ඒක කීයක් යනවද කියලා. රාජ්‍ය ආයතනයේ සාමාන්‍යයෙන් මම දන්නේ නැහැ ඇටි රුපියල් 5000ක් වගේ 7000ක් වගේ ප්‍රමාණයක් යන්නේ. අහ මෙතන තමයි පගාව තමයි තියෙන්නේ වැඩියෙන්. මෙන්න මේව ඇත්තරම පුළුවන් තරම් ඔයගොල්ලෝ දන්නේව කමෙන්ට් කරන්න, පුළුවන් තරම් ෂෙයා කරන්න. මේවෙන් කට්ටි ආයෙ දැන් කණ්ඩායම් හැංගීම ඇවිල්ලා දිනවා ලංකාවේම. දැන් වෝල් ආර්ට් එකෙන් පටන්ගෙන දැන් ටික ටික යනවා. ඒ නිසා මේව ඇත්තටම වැදගත්. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ අකාර්යක්ෂමතාව අමතනම වැඩක් කරගන්න බෑ. බොරුවට රාජ්‍ය සේවයට රාජ්‍ය ජොබ් හොයා ගන්න ඕනේ කියලා මෙතන බොරුවට උද්ඝෝෂණ කර ගන්නවා. අන්තිමට කරන රාජ්‍ය සේවකයුත් නැහැ. ඇත්තටම අන්තිම ආකාර්යක්ෂම තමයි මේක. තව දෙයක් කියන්න ඕනේ, ජනාධිපතිතුමාම හැම වෙලේම ඔය අමාත්‍යංශ බලන්න හැම වෙලේම යන්නත් බෑ. දැන් අමාත්‍යංශ භාර ඇමතියෙක් ඉන්නවනේ, ඊට පස්සේ ලේකම්වරයෙක් ඉන්නවනේ, ඒගොල්ලෝ බලන්න පැවටත්තට හැම වෙලේම කඩා වදින හමුදාව වගේ බෑනේ. හරි, ඊට පස්සේ තව දෙවෙනි හොඳ ක්‍රමයක් තියෙනවා මම දැක්ක. ඔය හැම ආයතනයකම CID එකෙන් හරි අල්ලස් දෙපාර්තමේන්තුවෙන් කවුරු හරි සිවිල් දාන්න ඕනි. එතකොට ඒ ගන්න වෙලාවෙම අහුවෙන. හරි, ඒක තමයි. මොකද ජනාධිපතිවරයාට හැම වෙලෙම යන්න බෑනේ. ඒ වගේ දෙතුන් දෙනෙක් තුන් දෙනෙක් හැම රාජ්‍ය ආයතනවලම ගනුදෙනුකරුවෙක් වගේ යවන්නු. නැත්තම් සේවයේ ගණ්ඩ කෙනෙක් වගේ. එතකොට අහුවෙනවා එතනදී. හොඳ ස්පොට්ම අහුවෙනවා. ගන්නවා. අන්න එතන ඒවෙන් තමයි ඕන නතර කරන්න පුළුවන්. ඕන අතර ගන්න කිසිම ක්‍රමයක් නෑ ආයේ. මේ ජනාධිපති අනේක ඇත්තටම හොඳයි. ඔය දැන් කේකාගේ කතා කියනවා මේ සිරිසේනේ දෙවෙනි නාටකේලු. ඕවා බලමු ඉස්සරහට. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.